සිර දනම ආයිබන් කල පිරිකන්න නස්ට ලං ලි ලකෙන ඉතිං අපි දැම් බාග පාරම දී දීර කතා කරනාව එකත්ත වරන එක තව ප්‍රශ්න දදා උත්තර ලියන දික දරට කියලා දෙෙනවා. ඉතින් වාට ආය අලුත් පාඩම කියදෙන වටන් කිය දෙන්නෙ හිතුවම ප්‍රස්ථාර පාඩ ප්‍රස්ථාරගෙනට එකත් සමහරයට ඉතින් ඉිසින ප්‍රස්ථාර ලිගෙන ගන්න දෙන්න හැනික. ඉතිම කොහමන ප්‍රස්ථාර ගාන කියන්නේ ගොඩක් අයි බලාපොරොත්තු තියන යන අනි වාරෙන්ම මේ ප්‍රශ්නන හදනවා කියලා හිතාගෙන යන ගානක් ඇත්තන මේ වගේත්ම ගොඩක් අය උත්තර ලියන ගානක් තමන් ප්‍රස්ථාර කියන්නේ. එනට ප්‍රස්ථාර කියපු ගම ගොඩක් අයට මතකෙරෙන මේ වක්‍ර ප්‍රස්ථාරයක් ඇඳලා ඔන්න ඔයවාගේ එකක් තම මතකෙරෙන්නේ. හැබැයි ඒ ගොඩක් බලාපොරොත්තු තියන යන අයත් සමහර අය දන්නේ නැහැ මේ සරලවේ කිය ප්‍රස්ථාරයක් ඇඳගන්න දන්නේ නැහැ. ඒ වගේම ප්‍රස්ථාරගාන ගොඩක් ප්‍රශ්න අහන කියන්නේ වී කොටසෙන් ප්‍රශ්න අහන මේ හැරුම් ලක්ෂය තුර සමීකරණ දිහා බලලා හැරුම් ලක්ෂය හොයන හැටි සමීකරණ දිහා බලලා මූල ඒ කියන්නේ y x-axis ඡේදනය කරන තැන් එහෙම හොයන විදිහ. ඉතින් බොහෝ දුරට b කොටසේ ප්‍රශ්න අහන ඔය වගේ තැන් වලින් ධන වඩු වෙන පරාසය ඍණ වඩු වෙන පරාසය වගේ මේ හැරුම් ලක්ෂය වලින් වාගේ තමා වර්ධන ලක්ෂය වාගේ ඒ වහන එක තමා එහෙම නැත්නම් ඒක දීලා සමීකරණේ ගොඩනගන එක එහෙම නැත්නම් සමීකරණේ දීලා වර්ධන ලක්ෂය වෙන හැටි එනත ඇඳුම් ප්‍රස්ථාර ඒකකයක් මෙහාට කරොත් උඩට කරොත් මොනවගේ වෙනස්කම්ද වෙන්නේ කියන මෙන්න මේවා ටික ඔයාලා දැනගන්න ඕනේ ප්‍රස්ථාර ප්‍රශ්නේ ලකුණු ඔක්කොම ටික ගන්නවා. ඉතින් මේ වීඩියෝ ටික ඔයාලා අනිවාර්යෙන් ඉවරනකම් බැලුවොත් ඔයාලගේ ප්‍රස්ථාර පාඩමින් ලකුණු 10න් 10ම ගන්න පුළුවන් කියනවා. ඉතින් අපි මුලින් පටන් ගමු මේ සරල රේඛේ ප්‍රස්ථාර අඳින්නේ කොහොමද කියන එක කියලා දෙන්න. සරල රේඛේ ප්‍රස්ථාරයක් සරල රේඛේ ප්‍රස්ථාරයක අනිවාර්යයෙන්ම x වල දෙවෙනි බලයක් තියෙන විදිහක් නැහැ. ඒ කියන්නේ සරල රේඛේ ප්‍රස්ථාරය කියන්නේ සාමාන්‍ය y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ x වල දෙවෙනි බලයක් නැහැ. x වල දෙවෙනි බලයක් නැහැ. උදාහරණයක් විදිහට ලියනවා y සමානයි 2x ධන 2. මෙන්න මේක සතරේ මේකට ප්‍රස්ථාරයක් අඳෝ සරල රේඛාවක් තමයි එන්නේ. ওই වගේ සරල රේඛාවක් වක්‍රයක් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේකෙදි මේ m කියන එකට කියනවා අපි අනුක්‍රමණය කියලා. මෙන්න මේකට කියනවා අන්තක්ඛණ්ඩය කියලා. c අකුරට කියනවා අන්තක්ඛණ්ඩය කියලා. ඉතින් ඔය මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ සමීකරණයක කෙටි ප්‍රශ්නවලට ගොඩක් වෙලාවට ඔක යනවා. ඒ කියන්නේ පළවෙනි 25 ඇතුළත යන ඔය වගේ ප්‍රශ්නය මේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය හොයන ප්‍රශ්න. ඉතින් ඔයාලා කොහොමද මේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩයේ සමීකරණය දීලා තිබ්බොත් හොයන්නේ කියන එක. ඉතින් හොයන්න ලොකු මහන්සියක් වෙන්න දෙයක් නැහැ. x වලට ඉස්සරහින් තියෙන අංකේ අපි ඒකට ඒක හඳුන්වනවා xj සංගුණකය කියලා. sg සංගුණකය තමයි අනුක්‍රමණය කියන්නේ. ඒතකොට මේ සමීකරණය හැටියට නම් අනුක්‍රමණය n අකුරෙන් හඳුන්වනවා m සමානයි 2යි. අන්තක්ඛණ්ඩයේ c අකුරෙන් හඳුන්වනවා c සමානයි ඒකත් 2යි. ඒතකොට මේ සමීකරණය නම් අනුක්‍රමණයක් 2යි අන්තක්ඛණ්ඩයක් 2යි. මම තව සමීකරණයක් ලියන්නම්. y සමානයි 3යි x ධන 5ක්. මෙන්න මේකේ අනුක්‍රමණය 3යි අන්තක්ඛණ්ඩය 5යි. c සමානයි 5යි ධන 5යි. ඉතින් ওই විදිහට තමයි අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය හොයන්නේ. ඉතින් ඒ වගේම දැන් මේකේ අපි හිතමු මෙහෙම සමීකරණයක් තියෙනවා කියලා. 5x සමානයි නෙමෙයි මෙහෙම හිතනකො 2x 2y සමානයි 2x ධන 2. දැන් එතකොට ඔකේ අනුක්‍රමණය කීයද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් මේකේ අනුක්‍රමණය 2ද? අන්තක්ඛණ්ඩය 2ද? මේ වගේ සමීකරණයක අන්තක්ඛණ්ඩය අනුක්‍රමණය කියන දෙක හොයද්දී අනිවාර්යයෙන්ම y ඉස්සරහා, ඒ කියන්නේ y ගේ සංගුණකේ y ඉස්සරහා අංකේ අංකයක් නැතුව තියෙනවනේ. ඒ කියන්නේ අංකයක් නැතුව තියෙනවනේ කියන්නේ එක කියන අංකේ තියෙනවනේ. ඒ සඳහා අපි මේ සියලුම පද දෙකෙන් බෙදාගෙන යන්න ඕන. 2යි මේකත් දෙකෙන් බෙදනවා, මේකත් දෙකෙන් බෙදනවා. ඒතකොට මේ දෙකට දෙක, දෙකට දෙක, දෙකට දෙක කැපිලා යනවා. දෙකට දෙක කැපිලා එකක් ඉතුරු වෙනවා. ඒතකොට මෙතන ඉතුරු වෙනවා y. ඒ කියන්නේ 1යි y. y සමානයි x ධන 1 කියලා ඉතුරු වෙනවා. ඒ කියන්නේ y ඉස්සරහා දැන් මේ mx ධන 100 ආකාරයට තියෙද්දිම තමා අනිවාර්යයෙන්ම මේ m ගාව තියෙන අංකේ අනුක්‍රමණය වෙන්නේත්, c ගාව තියෙන අංකේ අන්තක්ඛණ්ඩය වෙන්නේත්. ඉතින් දැන් මෙතන y යුක්ත කරා, y තනි කරා, y ගාව දැන් තියෙන එක. ඒ නිසා මෙතන අනුක්‍රමණය වෙනවා. මෙතන තියෙන ඇත්තරම නොපෙනී එක තියෙනවා. මෙතනත් නොපෙනී එක තියෙනවා. ඒතර අනුක්‍රමණය වෙනවා මේකේ m සමානයි 1යි, c අන්තක්ඛණ්ඩය සමානයි ඒත් 1යි,
කියලා මෙන්න මේකේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ මම සමීකරණ තුනක් දීලා තියෙනවා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේම ඇප් එකෙන් බලන අයටත් මේ වීඩියෝ එක යටින් දීලා තියෙනවා සමීකරණ තුනක්. ඒ සමීකරණ තුන ඔයාලා ඒ සමීකරණ තුනේ අන්තක්ඛණ්ඩය සහ අනුක්‍රමණය හොයන්න. ඒක ගොඩක් වෙලාවට එක එක මාරු කරලා තියෙන ඉතින් ඒ තුන හොයලා මේ වීඩියෝ එක මෙහෙම නවත්තලා ඒ තුනට අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය ඔයාලට තේරෙන විදිහට හොයලා එන්න බලන්න ඔයාලා හොයපු එක හරිද කියලා. මොකද මේවා හොයන විදිහ හරියටම දැනගන්න ඕන කොහොමද හොයන්නේ කියන එක. මේ වෙනකොට ඒවා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබුණු ලින්ක් එක ක්ලික් කරලා ඔයාලා එම සමීකරණ වලට අනුක්‍රමණ සහ අන්තක්ඛණ්ඩ හොයලා ඇති කියලා මම හිතනවා. ඒක පළවෙනි එක ඉඳලා අපි බලමු මේ වගේ උත්තර මොනවාද වෙන්නේ කියලා. ඔයාලා ලියලා තියෙන ඒවා එතකොට හරිද වැරදිද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි එක විදිහට මම දුන්නේ y සමානයි 3x දාලා තියෙන්නේ. y සමානයි 3x ධන 2 y සමානයි 3x ධන 2. එතකොට මේකේ අනුක්‍රමණය මොකක්ද අන්තක්ඛණ්ඩය මොකක්ද කියන එක තමයි අහලා තිබ්බේ. ඉතින් මේකේ අනුක්‍රමණය අනිවාර්යයෙන්ම x ට ඉස්සරහ තියෙන අංකය කියන්නේ x වල සංගුණකය. x වල සංගුණකය x ට ඉස්සරහ තියෙන අංකය එතකොට 3යි. c අන්තක්ඛණ්ඩය සමානයි ධන 2යි. ඊළඟ සමීකරණය බලන්න 3y සමානයි 6x 3y සමානයි 6x ධන 3 කියලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේකේ අනුක්‍රමණය අපිට එකපාරට කීයද කියලා කියන්න බෑ. මොකද y ඉස්සරහා y ගේ සංගුණකයේ අංක 1 නෙමෙයි. y ගේ සංගුණකයේ දැන් 3 වෙලා තියෙනවා. එතකොට y 3 වෙලා තියෙනකොට ඒ කියන්නේ y ගේ සංගුණකයේ 3 වෙලා තියෙනකොට මෙතන තියෙන අංකය කෙලින්ම අනුක්‍රමණය වෙන්නෙත් නෑ. මෙතන තියෙන අංකය කෙලින්ම අන්තක්ඛණ්ඩය වෙන්නෙත් නෑ. ඒ නිසා අපිට මේ සමීකරණයේ සියල්ලම 3ෙන් බෙදාගෙන යන්න වෙනවා. ඔක්කොම 3ෙන් බෙදපුවාම 3 3 කැපිලා මෙතන y විතරක් ඉතුරු වෙනවා. 6 3ෙන් බෙදපුවාම 2යි. يعني 3ට 3 ඒවා 1යි. 6ට 3 ඒවා 2යි. එතකොට එතනින් 2x විතරක් ඉතුරු වෙනවා. මෙතන 3 3ෙන් බෙදුනහම 1ක් කියලා ඉතුරු වෙනවා. එතකොට y සමානයි 2x ධන 1 කියන මෙන්න මේ සමීකරණයට එනවා. එතකොට මේකේ අනුක්‍රමණය m සමානයි 2යි. يعني x ගේ සංගුණක x ඉස්සරහ තියෙන අංකේ 2 නිසා අනුක්‍රමණය 2යි. අන්තක්ඛණ්ඩය c සමානයි 1යි කියලා එනවා මෙතන තියෙන අංකේ. හරි ඊළඟට මම දුන්නේ x ඍණ y සමානයි 5යි. x ඍණ y සමානයි 5යි. දැන් මේකේ y උක්ත කරගන්න ඕන. ඒ නිසා මම y එහා පැත්තට දාලා 5 මෙහාට ගේන්නත් පුළුවන්. එහෙම නැත්නම් x එහා පැත්තට ගෙනියමු. අපි සාමාන්‍ය දන්න විදිහට y එහා පැත්තට දාලා 5 මෙහාට ගේන්න පුළුවන්. ඒතර පොඩ අර අපේ y සමාන mx ධන 100 ආකාරයට හැදෙන්න mx ධන 100 සමාන y කියලා තමයි හැදෙන්නේ. එනිසා මම 5y මෙහෙම තියදී x අහට ගෙනියන්න. එතකොට ඍණ y. මොකද y ට තියෙන ලකුණ කොහෙදිවත් නැතු වෙන හේතුවක් නැහැ. y ට දැන්න තියෙන ඍණ. ඒ නිසා ඒ ඍණ එතනම තිබිය යුතුයි. ඍණ y සමානයි 5 ඍණ x කියලා එනවා. එතකොට දැන් අපිට එහෙමත් බෑ. එතකොට මේකේ y සමාන mx ධන 100 ආකාරයට එන්න නම් mx ධන 100 ආකාරයට එන්න නම් x තියෙන පදේ මෙතෙන්ට එන්න ඕන. එතකොට මොකද වෙන්නේ ඍණ y සමානයි ඍණ x ධන 5 කියන මෙන්න මේකට යනවා. මොකද මේකේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. සමාන කිරීමක් පහු කරලා ගියේ නැහැ. තියෙන x මම මෙතෙන්ට ආවා. මොකද එතකොට තියෙන x මම මෙතෙන්ට එනකොට x ට තිබුණු ලකුණ, ඒ කියන්නේ ඍණ. ඒ ඍණ නැතු වෙන විදිහක් නැහැ. ඒ නිසා ඒ ඍණත් එක්කම තමයි මෙතෙන්ට ආවේ. ඒතකොට මේ 5ට ධන ලකුණක් තියෙනවා දැන්ටවත්. මොකද 5 ඉස්සරහ ලකුණක් දාලා නැහැ. ඒ කියන්නේ 5ට අනිවාර්යයෙන්ම ධන කියන ලකුණ තියෙනවා. ඒ ධන ලකුණත් එක්කම තමයි එහා පැත්තට ගියේ. ඊට පස්සේ ඒත් අපිට මේක අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය හොයන්න බෑ. මොකද ඍණ y තියෙන්නේ. ඍණවත් තියෙන්න බෑ y ඉස්සරහා. y ඉස්සරහා සම්පූර්ණයෙන්ම අකුරක් අංකයක් නැතුව යන්න ඕන. ඒ කියන්නේ y වල සංගුණකේ අංක 1 වෙන්න ඕන. එකක් ධන 1 වෙන්න ඕන. ඉතින් ඒ නිසා මේක අම්පි ඍණ 1ෙන් බෙදනවා. දැන් මේ ඇත්තටම මෙතන මේ තියෙන ඍණ විතරක් නෙමෙයි නොපෙනී ඍණ 1 කියලා තමයි තියෙන්නේ. මෙතනත් මේ ඍණ 1 විතරක් නෙමෙයි ඍණ 1 කියලා තමයි තියෙන්නේ නොපෙනී. එතකොට මේ ඍණ 1ෙන් සියල්ලම බෙදාගෙන යනවා. ඒතකොට මෙතන ඍණ y 1ෙන් බෙදුනහම y මයි. ඍණ ඍණෙන් බෙදුනහම ධන වෙනවා. ඒ නිසා ධන දැමිය යුතු නැහැ. සමානයි. දැන් මේකත් ඍණ 1ෙන් බෙදනවා. මේකත් ඍණ 1ෙන් බෙදනවා. එතකොට x 1ෙන් බෙදුනහම x, ඍණයි ඍණයි බෙදුනහම ධන, 5 1ෙන් බෙදුනහම 5යි, ධන ඍණෙන් බෙදුනහම ඍණ. ගුණ කරනකොට තියෙන නීතිමයි බෙදනකොට තියෙන්නේ. ඉතින් මේ නීති මතක නැත්තම් ඒකේ වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඒකෙන් ගිහින් බලන්න. ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඇප් එකෙන් බලන කෙනෙකුට නම් තියෙනවා බේසික් මැතමැටික්ස් යටතේ. يعني කැටගරි වල බේසික් මැතමැටික්ස් යටතේ තියෙනවා කොහොමද ධන ඍණ පටලවා ගන්න නැතුව ගණන් හදන්නේ කියන එක. ඉතින් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. YouTube එකෙන් බලන කෙනෙකුට නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක ගිහින් බලන්න කොහොමද මේ ධන ඍණ පටලවා ගන්න නැතුව මේ ධන ඍණ ආපු හැටි ඔයාලට ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්.
හරි ඉතින් දැන් මෙන්න මේ y සමාන mx ධන 100 ආකාරයට දැන් ඇවිල්ලා තියෙනවා y සමාන mx ධන 100 ආකාරයට. එතකොට දැන් මේ x ඉස්සරහා අංකයක් නැහැ. ඒ කියන්නේ x ගේ සංගුණකය කියලා ಅದ එක වෙලා. x ගේ සංගුණකය එකයි කියන්නේ මේකේ අනුක්‍රමණය සමානයි එකක් වෙනවා. අන්තඛණ්ඩය c සමානයි ඍණ 5ක් වෙනවා. එතකොට මේ ලකුණත් එක්කම දාන්න ඕන ඍණ 5 වෙලාවෙදී. එහෙම නැත්නම් වැරදෙනවා. 5 විතරක් දැම්මොත් මොකද සම්පූර්ණයෙන් වැරදිනේ. ඉතින් ওই විදිහට තමයි ඒ ප්‍රශ්න ටික කරන්නේ. ඉතින් තවත් බොහොම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලටත් ඔයාලා උත්තර ලියාගන්න. එතන මම පිළිතුරු දාලා තියෙනවා. ඉතින් දැන් මේ සාණි අහන්න පුළුවන් ආකාර කීපයක්කින් මම කියලා දුන්නා. එතකොට ඔයාලා තියෙන කොහොමද y සමාන mx ධන 100 ආකාරයට හදාගන්න ඕන දීලා තියෙන සමීකරණේ පද එහාට මෙහාට දාලා y තනියම තියෙනවනේ mx ඒ කියන්නේ x අකුර තියෙනවනේ ධන 100 c නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ අන්තඃඛණ්ඩයේ බිඳුව නම් c නැහැ. එතකොට y සමාන 5x y සමාන 7x වගේ x සහිත පදයක් සහ y විතරක් තියෙනවා. අංකයක් නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට අන්තඃඛණ්ඩයේ බිඳුවයි. ඒ කියන්නේ බිඳුවෙන් තමයි ප්‍රස්ථාරකය පැන්නේ කියන එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මේ අනුක්‍රමණය හොයන්නේ. තව එක ප්‍රශ්නයක් අපි බලමු කොහොමද මේ අනුක්‍රමණය හොයන්නේ කියලා. තව සමීකරණයක් ගමු. 2y ඍණ 3x 2y ඍණ 3x සමානයි 6. හරි දැන් බලමු ඔන්න ඔය සමීකරණය කොහොමද අන්තඛණ්ඩය සහ අනුක්‍රමණය හොයන්නේ කියන එක. ඉතින් මේකේදී y යුක්ත කරන්න වෙනවා. y යුක්ත කරන්න නම් මම මේ 3x එහා පැත්තට ගෙනියනවා. 3x ඍණ විදිහට තියෙන ඉඳන් එහා පැත්තට යදි ධන වෙනවා. එතකොට ඒකේ x පදේ මුලින් ලියන්න ඕන නිසා මම 6 ටිකක් ඈඩ් කරලා ලියනවා. ධන 6 නේ තිබ්බේ. එතකොට 3x එහාට ගියා බාම ධන 3x එනවා. ඒ නිසා ධන අනිවාර්යයෙන්ම දැමිය යුතු නැහැ. තිබ්බත් එකයි නැතත් එකයි ධන ලකුණ නම් ඍණ ලකුණ නම් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. එතකොට 2y සමානයි 3x ධන 6 කියලා තමයි අපිට උත්තරයට එන්නේ. ඒ වුණාට y සමාන mx ධන 100 ආකාරයට නෙමෙයි තියෙන්නේ. මොකද 2y තියෙනවා. ඉතින් ඒ නිසා දෙපැත්තම දෙකෙන් බෙදන්න ඕන. මේකත් දෙකෙන් බෙදන්න ඕන. මේකත් දෙකෙන් බෙදන්න ඕන. 2 දෙකෙන් බෙදුනහම y විතරයි. මොකද 2 දෙකෙන් බෙදුනහම 1යි. 3 දෙකෙන් බෙදුවම ඉතින් 3 බෙදීම 2යි x කියලාම තමයි දාන්නේ. එහෙම නැතු 1.5x කියලා දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. 6 දෙකෙන් බෙදුනාම ධන 3යි. එතකොට මේකේ අනුක්‍රමණය වෙනවා y සමානයි 3 බෙදීම 2යි. අන්තඃඛණ්ඩය වෙනවා සමාන c සමානයි 3ක් කියලා. මෙන්න මෙහෙම අනුක්‍රමණය සහ අන්තඃඛණ්ඩය හොයන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මෙහෙම සමීකරණයක් දීලා තිබ්බහම අන්තඃඛණ්ඩය සහ අනුක්‍රමණය හොයන හැටි ඔයාලට කරන්න පුළුවන්. හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තව ගඩම් කීපයක් තියෙනවා පල්ලේ ඩිසිෂන් එකේ. ඒක ක්ලික් කරලා ගින් ඒවත් අභ්‍යාස වල නිරත වෙන්න. ඒ වගේ අනුක්‍රමණ හොයාගන්න. ඒ ප්‍රශ්න වල දැනුම ඔයාලා එකතු කරගන්න. ඉතින් ඒ වගේම අද ඊළඟට අපි දැනගන්න ඕනේ මේ සරල රේඛාවක් ඇඳලා දීලා තියෙනවා. දැන් ප්‍රස්තාර කඩදාසියේ මේ සරල රේඛාවක් ඇඳලා තියෙනවා නම් හෝ එහෙම නැත්තම් මේ යන ලක්ෂ දෙකක තියෙන ඛණ්ඩාංග තියෙනවා. දැන් මෙතනින් අපි හිතමුකෝ 2 3න් යනවා. මෙතනින් 4 5න් යනවායි කියලා. එතකොට මේකේ කොහොමද අනුක්‍රමණය හොයන්නේ අන්තඃඛණ්ඩය හොයන්නේ කියලා දැනගන්න ඕනේ. අපි ඊළඟට කතා කරමු ඒක ඇල්ල කොහොමද කරන්නේ කියලා.